ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් අපි අවධානය යොමු කරන්නේ පුදුම සහගත දේවල් නිසා සංචාරක ආකර්ෂණයේ දිනාගත් අවන්හල් කිහිපයක් පිළිබඳවයි. මෙවැනි අවන්හල් පිළිබඳව ඔබ මීට පෙර අසන් නොතිබෙන්නටත් ඉඩ තිබෙනවා. අද වීඩියෝ එක බලලා ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි වැඩි කතා නොකර යම් වීඩියෝ එකට. බැංකොක්කේ කාබේචන් කොණ්ඩම් ආපන ශාලාව. බැංකොක්කේ මෙම ආපන ශාලාව සෞන්දර්යාත්මකව පාරිභෝගිකයාගේ සිත දිනා ගැනීමට උත්සාහ දරා තිබෙනවා. මෙම ආපන ශාලාවේ සේවකයන් උපත් පාලන කොපු වලින් සැරසී සිටීම මේ ආපන ශාලාවේ එක් විශේෂාංගයක්. තවද මෙම ආපන ශාලාවෙන් ආහාර ගන්නා පුද්ගලයින් නැවත නිවෙස් වෙත ගමන් කිරීමේදී උපත් පාලන කොපුවක් රැගෙන යාමට අමතක නොකරන කරුණක්. තායිවානයේ මොඩර්න් ටොයිලට් ආපන ශාලාව. මෙම ආපන ශාලාවට පැමිණෙන පුද්ගලයන්ට ආහාර ගැනීමට සිදුවන්නේ කොමන් එකක හැඩයකත් ආහාර බඳුනකින්. තවද මෙම ආපන ශාලාවේ අයිස්ක්‍රීම් ලබා දෙන්නේ මල පහ ආකාරයට සකස් කිරීමෙන්. මේ හේතුන් නිසා මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඔබ තායිවානයේ සංචාරය කළොත් මේ අත්දැකීම විඳගත යුතුම අත්දැකීමක්. එංගලන්තයේ ඒන්සියන් රෑන්මින් ආපන ශාලාව. මෙය ක්‍රියාත්මක වන්නේ අවන්හලක් සහ හෝටලයක් ලෙසයි. ඒ වගේම මෙහි හොල්මන් සිටිනා ස්ථානයක් ලෙසද බොහෝ ප්‍රචලිතයි. මේ හේතුව නිසා බොහෝමයක් චිත්‍රපටිත් මෙහි නිෂ්පාදනය කර තිබෙනවා. මෙහි සුප්‍රකට ඇන් ඇමරිකන් වෙයර්වෝල්ෆ් ඉන් ලන්ඩන් චිත්‍රපටයද රූගත කිරීම කර තිබෙනවා. තවද මෙම ආපන ශාලාවේ පැරණි සුසාන භූමියක්ද පිහිටා තිබෙනවා. නවසීලන්තයේ ටින ඉන් ද ස්කයි ආපන ශාලාව. විටක ඔබට ගුවනේ සිට ආහාර ගැනීමට හැකිනම් යයි අදහසක් පහළ වෙන්නට පුළුවන්. නවසීලන්තයේ පිහිටි මෙම ආපන ශාලාව ඔබේ ඒ සිතුවිල්ල සැබෑ කරන්නක්. දොඹකරයක් ආධාරයෙන් මේ ආපන ශාලාව ආකාශයේ එල්ලා දිවෙනවා. විටක වලාකුළු අතර සිට ආහාර ගැනීම අමුතුම අත්දැකීමක් ගෙන දෙන්නක්. එම නිසා ජීවිතයේ එක් වතාවක් හෝ මේ අත්දැකීම ඔබ විඳ යත යුතුයි. පින්ලන්තයේ ලිප්ලෑන් වල පිහිටිය සුඛෝපභෝගී ආපන ශාලාව. මෙම ආපන ශාලාව ඇතුළතදී ඔබට කිසිදු රස්නයක් දැනෙන්නේ නැහැ. මක් නිසාදයක් මෙහි සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කර තිබෙන්නේ අයිස් වලින්. මෙහි ඉදිකර ඇති මේස පුටු වැනි සියලු දෑ ඉදිකර ඇත්තේ අයිස් වලින්. එම නිසා මෙම ආපන ශාලාව ලෝකයේ ඇති තවත් එක් සුවිශේෂී ආපන ශාලාවක්. අද වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.